හොඳයි එහෙමනම් සාවධාන වහන්න. මේ හැම දිනකටම ප්‍රයෝජනයක් ගත හැකි වන ආකාරයේ සර්ව දානවාන් සංස දැක්කන දේශනාව පිළිපද කියන බලාපොරොත්තු වන්නේ. ඒ හොඳින් අහන්න ඒ අනුව පිළිපදින උත්සාහ ගන්න. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 7ක් ගියාට පස්සෙ දිව්‍ය ලෝකයට වැඩම කළ බව දක්වා තිබෙන පොත්පත්වල අභිධර්මයේ දේශනා කිරීම සඳහා ඒ කියන්නේ දිව්‍ය ලෝකයට තමයි බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වැඩියාට පස්සෙ දෙවිවරු දෙදෙනෙක් උන්වහන්සේ ළඟම ඇවිල්ලා වාඩි වුණා. එක දෙවියෙක් කල්පේ ශාක්‍යයි, අනිත් දෙවියා මහේ ශාක්‍යයි. අල්පේ ශාක්‍ය කියන්නේ තරම් මහත් ඉද්ධි බල සම්පන්න ආදී නැහැ. මහේ ශාක්‍ය කියන්නේ ඉතා බල සම්පන්න ඉද්ධි සම්පන්න කෙනෙක්. ඉතින් වෙනත් මහේ ශාක්‍ය දෙවිවරු එනකොට අර අල්පේ ශාක්‍ය දෙවියන්ට පස්සට පස්සට යන්නට සිදු වුණා. මහේ ශාක්‍ය දෙවිවරුන් ඩිඩ දෙන්නට ඕනේ. ඒක නිසා ඔහු පස්සට පස්සට ගියා. ටික වේලාවක් යනකොට එක ළඟ හිටපු දෙවි දෙවිවරු දෙදෙනාගෙන් අල්පේ ශාක්‍ය දෙවියා හිටියේ බොහෝ ඈත. ඉතින් මහේ ශාක්‍ය දෙවියා බුදුරජාණන් වහන්සේ ළඟම හිටියා. ඒදී උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ දෙදෙනා කරපු කර්ම ශක්තිය ප්‍රකාශ කොට වදාළා. අර අල්පේ ශාක්‍ය දෙවියා ඈතට ගිය දෙවියා අබුද්ධෝත්පාද කාලයකදී ඒ කාලේ අවුරුදු 20000ක පමණ වයස තිබුණ මිනිසයන්ගේ ඒ අවුරුදු 20000ක වයස් කාල සීමාව පුරාම බොහෝ දානමාන පුණ්‍ය ශක්තියෙන් කරපු කෙනෙක්. ඔහු විසින් කෝටි ගණන් වියදම් කරලා අවුරුදු 20000ක් පුරා දන් දීලා තිබෙනවා. ඒ වගේම ඔය සතර මංහන්දිවල අද කාලේ දන්සල් දෙනවා වගේ එහෙම දන්සල් පවත්වනවා වෙනවා. ඒ විදිහට අවුරුදු 20000ක් තිස්සේ අවුරුදු කෝටි කෝටි ගණන් වියදම් කරලා දෙන්ලද මහා දානවල ප්‍රතිවිපාකයක් වශයෙන් මහේ ශාක්‍ය නැඹි අල්පේ ශාක්‍ය දෙවියෙක් වශයෙන් ඉපදෙනවා. ඊළඟට අර බුදුරජාණන් වහන්සේ ළඟම හිටපු අල්පේ ශාක්‍ය දෙවියා බුදුරජාණන් වහන්සේ දෙවියා කරපු පුණ්‍ය සත්‍ය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා මේ මහේ ශාක්‍ය දෙවියෝ ඔබලා සිතනවා ඇති අර අල්පේ ශාක්‍ය දෙවියට වැඩි නම් අවුරුදු 20000ක් නෙවෙයි ඊට වැඩි කාලයක් දන් දෙන්නට ඇති. කෝටි ගණන් වියදම් කළා නෙවෙයි ඊටත් වැඩි ප්‍රමාණයක් වියදම් කරලා දන් දෙන්නට ඇති කියලා. එහෙම නෙවෙයි මේ මහේ ශාක්‍ය තත්ත්වයෙන් පත්වන දෙවියෝ දන් දීලා තියෙන්නේ එක් වරක් පමණයි. දීලා තියෙන්නේ එක් දාන වේලක් පමණයි. ඒ දීලා තියෙන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේට. ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේට දෙන ලද එක් දානින් ලැබෙන පුණ්‍ය ශක්තිය අර අවුරුදු 20000ක් තිස්සේ දෙන ලද දාන ශක්තියෙන් ලැබුණු පුණ්‍ය ශක්තිය අභිභවා යමින් මහේ ශාක්‍ය දේවත්වයට පත්වනයි කියලා ගාථා හතරක් බුදුජානක වහන්සේ දේශනා කළ බව පොත්පත්වල දක්වා තිබෙනවා. තිනදෝෂානි තෙත්තානි රාග දෝෂා අයම් පජා තස්මාහි දීප රාගේසු දින්නන් හෝති මහප්පලං. තිනදෝෂානි කෙත්තානි දෝෂ දෝෂා අයම් පජා තස්මාහි දීප දෝෂේසු දින්නන් හෝති මහප්පලං. තිනදෝෂානි තෙත්තානි මෝහ දෝෂා අයම් පජා තස්මාහි දීප මෝහේසු දින්නන් හෝති මහප්පලං. තින දෝෂානි කෙත්තානි ඉච්ඡා දෝෂා අයම් පජා තස්මාහි විගතිච්ඡේසු දින්නම් හෝති මහප්පලන්ති. මේ කියන ගාථා හතරයි දේශනා කළේ. ඒ දැක්කින සරල අදහස මෙන්න මේකයි. තින දෝෂානි කෙත්තානි මේ කුඹුරු වල ශේෂ්ත්‍ර වල තුර්ණ දෝෂ තිබෙනවා. ඒ වගේ රාග දෝෂා අයම් පජා රාග දෝෂ මෝහ කියන ක්ලේශ ධර්ම වලින් මේ ලෝක සත්‍යය පීඩිත වෙලා තියෙනවා. සිත එයාගේ සිත දූෂිත වෙලා තියෙනවා. ඉච්ඡා දෝෂායම් පජාය වලින් යම්මන් දේවල් ලබා ගැනීමේ කැමැත්තෙන් සිත දූෂිත වෙලා තියෙනවා. අර නිසරු කුඹරක දින දෝෂානි තුක්න දෝෂ සහිත කුඹුරක, ඒ කියන්නේ කුඩු මැටි වැල්පල ඇටි ආදී ගහන කුඹුරක, ඒ වගේම ඒක නිස්සාර භූමියක්, නිස්සරු භූමියක්, තෙතමනේ නැති කර්කශ භූමියක්, පොහොර ආදී නැති සාරවත් භූමියක් නෙවෙයි. එවැනි භූමියක, එවැනි ක්ෂේත්‍රයක වැඩ අපි වීසා කියලා හිතමු. වීසා නම් ඒකෙන් ලැබෙන අස්වැන්න අල්පයි, ඒතා විශාල අස්වැන්නක් ලැබෙන්නේ. ඒ ගොවියා ඒ අස්වැන්න, ඒ වීදේම, ඒ වීම
ඉතා හොඳ සස්ත්‍රීක කුඹරක වැපුරුවා නම් එහෙම තෙතමනේ තියෙන ජලයේ තියෙන පොහොර තියෙන බල්පැලැටිය ආදී ගහන නැති සස්ත්‍රීක කුඹරක වී වැපුරුවා නම් එහෙම ඔහුට හොඳ අස්වැන්නක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ ගෝවියා තර්ක කරනවා නම් මමයි මේ වී වැපුරුවේ එකම වී මම වැපුරුවේ කියලා මේ අස්වැන්න දෙකක් ආවේ ඇයි කියලා එහෙම තර්ක කරනවා නම් ඒක නිර්වචක තර්කයක්. මොකද මේක කුඹුලේ වරද හොඳ සාරවත් කුඹරක වැපුරුවාට පස්සේ හොඳ අස්වැන්නක් ලැබෙනවා. ඒ වගේම නිසරු භූමියක වැඩි වගා කළාට පස්සේ ඒව වැපුරුවාට පස්සේ ඒකෙන් ලැබෙන්නේ මඳ අස්වැන්නක්. ඒ වගේ බුදුහාමුදුරුවෝ උපමාව පෙන්නනවා තින දෝෂානි කෙත්තානි මේ තුන දෝෂ සහිත ශ්‍රේෂ්ඨ කුඹුරු තියෙනවා. ඒව වපුරපු බීජයෙන් ලැබෙන්නේ මහත් වූ මහත්ඵල දෙන්නා වූ විශාල අස්වැන්නක් ලැබෙන්නේ. එතකොට තින දෝෂානි කෙත්තානි රාග දෝෂා අයම් පජා. ඒ වගේම මේ ලෝකේ සත්‍යංගේ සිට රාගයෙන් පරිත වෙලා තියෙන්නේ. රාගයේ නැමැති ක්ලේශෙන් පීඩිත වෙලා තියෙන්නේ ඒක පිරිසුදු භාවයට තත් වෙලා නැහැ. ඒ එවැනි කෙනෙකුට දානයක් දුන්නාට පසුව ඒකෙන් ලැබෙන විපාක සත්‍යය අර නිසරු කුඹුරක වගා කළ බීජෙන් ලැබෙන අස්වැන්නසේ මඳ එකක් වෙනවා. ඒකයි ගාථාවේ තේම. තස්මා හේ වේතරාගේසෝ දින්නම් හොති මහප්පලං. එම නිසා වේතරාග තත්ත්වය ගැන රාගය සම්පූර්ණයෙන් ප්‍රහීන කළපු කෙනෙකුට දානයක් දුන්නා නම් දින්නම් හොති මහප්පලං මහත්ඵලෝ මහානිසංසෝ විපාක ශක්තිය ලැබෙනවා. හරියට උපමාවකින් කියනවා නම් සස්සීක කුඹරක වගා කළ බීජයකින් විශාල අස්වැන්නක් ලැබෙනවා වගේ. මොකද ඒ සස්සීක කුඹරේ තෙතමනේ තියෙනවා, පොහොර තියෙනවා, වල් පැලෑට ආදී ගහන නැහැ. ඒක භූමියේ සාරවත් භාවයක් තිබෙනවා. ඒ වගේම තමයි අර තුර්ණ දෝෂා සහිත නැති කුඹුරේ තුර්ණ දෝෂ සහිත කුඹුරේ සිටිය මිනිසුන්ට උපමා කරපු රාග දෝෂ මෝහණින් බඩිත වෙච්ච මිනිසුන් හා සංසන්දනය කළොත් ඒ වගේම ඈත් වූ සිතක් ඇති පිරිසුදු සිතක් ඇති අයෙකුගේ සිටේ ස්වරූපය අන්න ඒ වගේ. එතකොට තමන්ටම තේරෙන ඒ අයට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා මේ ලෝකේ සාමාන්‍ය සත්‍යාවගේ සිත තුළ විවිධ කෙලෙස් වලින් ගහනයි හරියට කුඹුරක වල් පැලෑටි වලින් ගහන වෙලා තිබෙනවා. ඒ වගේම ඒකෙත් බිය නිලා ගිහිල්ලා රාගයෙන්, ද්වේෂයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් වැනි කෙලෙස් ධර්මයන්ගේ සිත බිය නිලා ගිහිල්ලා නැහැ. නමුත් අනිත් අයගේ සිත ඒ කියන්නේ අර සස්තික කුඹුරු වගේ කෙනෙකුගේ සිතේ තත්ත්වයේ තෙතමනේ කියන කරුණාවෙන් තෙත්ලා, මෛත්‍රයෙන් තෙත්ලා, මුදිතාවෙන් තෙත්ලා, ඒශා කෝදාදී දේවල් වලින් තෙත්ලා නැහැ. රාගයෙන්, ද්වේෂයෙන් දැවෙන සිටි නෙවේ තෙත්තුව සන්තෝෂයේ තියෙන්නේ. ඒ වගේම ඒ කුඹුරේ සස්තික භාවයක් අර කලින් කියන කුඹුරේ නැතුව වගේම එවැනි නිසරු භූමියකට සමකල මිනිසුන්ගේ සිත තුළ කිසිම ආකාරයකින් ලෝකෝත්තර ධර්මයන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය වූ විමුක්ත පරිපාචනයේ ධර්ම වශයෙන් හැඳින්වෙන ලබන සස්තික ගුණ ධර්මනේ. අර සාරවත් කුඹරට උපමා කළ තැනැත්තාගේ වගේ අයගේ සිත තුළ එහෙම නෙවෙයි, ඒක සස්තිකයි. සතර සතිපට්ඨාන ධර්මයන්ගේ සත්‍යයකත්වයට පත් වෙලා තියෙනවා. සම්මප්පදාන ධර්මයන්ගෙන් පෝෂිත වෙලා තියෙනවා. සතර ඉන්ද්‍රපාද ධර්මයන්ගෙන් ඒක සත්‍යයකත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම පංචේන්ද්‍රිය ධර්මයන් පංච බල ධර්මයන්ගෙන් පෝෂත් වෙලා තිබෙන්නේ. ඒ වගේම සත්ත බොජ්ජංග ධර්මයන්ගෙන් සත්‍යයකත්වයට පත් වෙලා තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්මයන්ගෙන් සත්‍යයකත්වයට පත් වෙලා තියෙනවා. මේ විමුක්ත පරිපාචයේ ධර්ම වශයෙන් හැඳින්වෙන මේ ධර්ම විමල් ලැබීමට දිනු කරගත යුතු ධර්ම වශයෙන් හැඳින්ගෙන මේ බෝධිපාක්ෂික ධර්මයන්ගේ සිත සස්ත්‍රේකත්වයට පත් වෙලා තියෙන්නේ. එම නිසාම ඒ අනුව ඒ මාර්ගයේ ගමන් කරලා රාගය සම්පූර්ණයෙන් ප්‍රහීන කරලා අතිපරිසුදු සම්පාණියකින් සමන්නානෙත එවැනි කෙනෙකුට දානයක් දීම තුළින් ලැබෙන විපාක සත්‍ය මහත්ඵලයි මහානිසංසය කියලා බුදුහාමුදුරු පළවෙනි ගාථාවෙන් ඉලසින් දේශනා කොට වදාළයි. දෙවෙනි ගාථාවේ දක්වන්නේ තින දෝෂානි කොත්තානි දෝෂ දෝෂා අයම් පජා. මේ ලෝකේ
සත්‍යයේ සිට දීසින් පීඩිත වෙලා තියෙන්නේ තරහෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් ඊර්ෂ්‍යාවෙන් මෙවැනි කෙලෙස් ධර්මයන්ගෙන් සිට දූෂිත වෙලා තියෙන්නේ. එතකොට ඒ තරහවටම සම්බන්ධ දේවල් තමයි අමනෝ අපේ නුරුස්සන ගතිය ආදී දේවල් ඒ තරහවටමයි ආයත දේවල් ඊර්ෂ්‍යාව තරහවටමයි කොටසක්. මේ විදිහට ඒ තරහ ආදී ගුණ තරහෙන් සිට දූෂිත වෙලා තියෙන සත්‍යයන් දෙන යම්කිසි දානයක් දුන්නා නම් ඒකෙන් ලැබෙන විපාකය නිස්සර කුඹරක වගා කළ අස්සන්නසි මන්ද අස්සන්නක් ලබා දෙන්නේ මන්ද විපාක සත්‍යයක් ලබා දෙන්නේ. තස්මාහි වීත දෝෂේතු වීතය දෝෂ කියන්නේ වීත දෝෂ කියන්නේ දෝෂ සම්පූර්ණයෙන්ම නැති කර ද්වේෂ සිතක් නැවත සිත තුළ පහළ නොවන ආකාරයෙන් තුනී කළ නැත්නම් නැති කළ කෙනෙකුට යම් කිසි කෙනෙක් දානයක් දුන්නා නම් ඒකෙන් ලැබෙන විපාක සත්‍ය මහත්ඵල මහනිසංස භාවයට පත් වෙනවා කියලා බුදුහාමුදුරේ ගාථාවෙන් දක්වන්නේ. තුන්වෙන ගාථාව දින දෝෂානි කෙත්තානි මෝහ දෝෂායම් පජාමේ ලෝකේ සත්‍ය මෝහෙන් මුලා වෙලා සිටින්නේ අවිද්‍යාවෙන් වැසීලා සිටින්නේ අර මහ නිසරු කුඹුරු වල්පැලෑටි වලින් ආදී වැහිලා තියෙනවා වගේ මේ ආගේ සිත් මෝහයෙන් වැහිලා තියෙන අවිද්‍යාවෙන් වැසීලා තියෙන අවිද්‍යාවය නිවුතු ලෝකෝ කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා අවිද්‍යාවෙන් වැසීලා තියෙන. ඒ නිසා ඒ ඇයට ඇත්ත දකින්නට බෑ සත්‍ය දකින්නට බෑ. නමුත් අර සාරවත් භූමියට උපමා කළ පුරුෂයන්ගේ සිතේ ස්වરૂපයම නෙවෙයි මෝහය නැහැ අවිද්‍යාව නැහැ. ඒක නිසා මේ ආගේ සිත තුළ ප්‍රඥා ඇස තිබෙනවා. ඒ ප්‍රඥා ඇසින් දකේ හැකි ධර්ම ඒ ඇයට දකින්නට පුළුවන්. මේ සියලුම සංස්කාර ලෝකයේ තියෙන සංසාර දේවල් තියෙනවා නම් ඒ සෑම එකක්ම අනිත්‍ය ධර්ම වශයෙන් ඒ ප්‍රඥා ඇසින් ඒ ඇයට දකින්නට පුළුවන්. ඒ වගේම මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර ධර්ම සම්බේ සංඛාර දුක්ඛ කියලා දුක් වශයෙන් දකින්නට පුළුවන්. සම්බේ ධම්මා අනාත්මා මේ සියලුම ධර්මයෝ අනාත්මයි තමන් නෙවෙයි තමාට අයත්ව දෙයක් නෙවෙයි කියලා ආත්මයක් හෝ ආත්මීය දෙයක් වශයෙන් නොගෙන සියල්ලම අනාත්ම වශයෙන් දකින්නට පුළුවන්. මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර ධර්ම සංස්කෘත ධර්ම මේ හේතු නිසා හටගත් ඵල ධර්ම විනා හේතුඵල ධර්ම විනා වෙන කිසි දෙයක් නෙවෙයි. මේ හේතු නිසා මේ ඵලයේ වශයෙන් මේ ධර්ම හටගත්තයි කියලා හේතුඵල ක්‍රියා ධර්මයක් ඒ ප්‍රඥා ඇසින් ඒ ඇයට දකින්නට පුළුවන්කම ලැබෙනවා. මේ හේතුඵල දර්ශනය දකින විටම ඒ ඇයට පුළුවන්කම ලැබෙනවා මේ සංස්කාර ලෝකයේ නැවත නැවත ලෝක සත්‍ය ඉපදී ඉපදී මෙරි මෙරි යන්නේ මේ ආකාරයට මේ ඉපදීම සම්පූර්ණයෙන්ම නතරවන්නේ මේ ආකාරයට ආදී වශයෙන් දැක්කින අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං ආදී දෙකින් හඳුන්වා දී යටි ඒ පටිච්චසම්පාද ධම්මයන්ගේ ක්‍රියාදාමයේ මෙලෙසින් සිදෙන පටිච්චසම්පාද ධම්මයන්ගේ නතර වීම සිදුවන්නේ මේ ආකාරයෙන් තමයි ප්‍රත්‍යක්ෂයේ යගේ නුවණින් අත්දකින්නට පුළුවන්. මොකද අවිද්‍යාව නෙමෙයි ප්‍රඥා ආලෝකයේ ගුණංගයේ සිට තුළ තියෙන. ඒ වගේම එයාට පුළුවන් මේ පංචස්කන්ධ ලෝකයේ අරගෙන මේ මමයේ මගේ කියලා හිතාගත්තට මෙතන තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටස් පහක් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කොටස් පහේ තත්ත්වයේ නියම තත්ත්වයේ මේකේ මේවා ඇතිවන්නේ මේ හේතු නිසායි මේවා නැතිවන්නේ මේ විදිහට නැති කිරීමේ මාර්ගය මේකේ කියලා දකින්නට පුළුවන්. ඒ ප්‍රඥාවෙන් ඒ රූපස්කන්ධය ආදී ඒ පංචස්කන්ධ ධර්ම තුළින් යම් කිසි ආස්වාදයක් ලැබෙනවා නම් ඒ ආස්වාදයේ මේකේ ඒ වාගේ ආදීනවයේ මේකේ ඒ වාගේ සිත නිදහස් කරගන්නේ නිස්සරණ භාවයට පත් කරගන්නේ මෙලෙසින් කියලා ඒ ප්‍රඥා ඇසින් දකින්නට පුළුවන්. අර මෝහයෙන් වැසී සිටි පුද්ගලයෝ වාගේ නෙවෙයි මේ අසත්‍ය පුද්ගලයෝ ආත්ම වශයෙන් අරගෙන උපාදාන කරගෙන ග්‍රහණය කරගෙන කටයුතු කරන අය නෙවෙයි මේ විදිහට පංචස්කන්ධ ලෝකයේ යථා තත්ත්වය විනිවිද දක්නා පුද්ගලයෝ අය. ඒ වගේම මේ පංචස්කන්ධ ලෝකයෙන් වෙනත් විවිධ ආකාරයෙන් නාම රූප වශයෙන් දකින්නට පුළුවන්. ආයතන වශයෙන් එයාට දකින්නට පුළුවන්. නැත්තම් ඉන්ද්‍රිය ධර්ම වශයෙන් දකින්නට පුළුවන්. පස්ස ආයතන වශයෙන් කියන්නේ පස්ස ආයතන හයක් වශයෙන් මේවා දකින්නට පුළුවන්. මේ සෑම එකකම ඇතිවීමේ හේතුව නැතිවීම නැතිවීමේ මාර්ගය දකිනවා. ඒ එක එකක් තුළින් ලැබෙන ආස්වාදය ආදී නැහැ නිස්සාරණ ආදී දකින්නවා ඒ ප්‍රඥාව තුළින්. මෝහයෙන් වැසී ගිය කෙනෙකුට ඒක දකින්නට බෑ. ඒ වගේම තමයි මේ තියෙනවනේ යන්තාක් ආශ්‍රව ධම්ම කාම ආශ්‍රව භව ආශ්‍රව අවිද්‍යාශ්‍රව දිස්ත්‍රාශ්‍රව ආදී මේ ආශ්‍රව ධර්මයන් මේවයි කියලා ඒ ප්‍රඥාවෙන් දකිනවා. ආශ්‍රව සමුදය දකිනවා ආශ්‍රව ඇතිවීමේ හේතුව.
ආශ්‍රව නිරෝධය දකිනවා ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දකිනවා සමාගම ප්‍රඥාවෙන් විනිවිද දක්නා ප්‍රඥාවෙන් ඒක අත්දකිනවා ඊට අමතර මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පැහැදිලිව දක්නා මේක තමයි දුක්ඛ සත්‍ය මේ දුක්ඛ සමුදය සත්‍ය මේයි මේ දුක්ඛ නිරෝධ සත්‍ය කියන්නේ මේකයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවරි සත්‍ය කියන්නේ මේකයි කියලා ප්‍රඥාව වශයෙන් දකිනවා අර මෝහයෙන් වැසිච්ච සත්‍යයට මේ කිසිවක් දකින්නට පුළුවන්කමක් නැහැ ඒ ඇයිද දකින්නට පුළුවන් අර ප්‍රඥාව වශයෙන් යුතු කෙනාට සක්කායදිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරමාර්ථයෙන් සංගුණ ධර්ම කියන්නේ මේවයි මේ මාර්ගයෙන් සෝවන් මාර්ගයෙන් මේවා මේ ආකාරයෙන් නැසී යනවා කියලා දකින්නට පුළුවන් කාමරාග පටිගතේ සංගුණ ධර්මයන් කියන්නේ මේවයි මේ මාර්ගයේ ඕලානික தත්ත්වයේ சகදාගාම මාර්ගයට පත්වන විට මේ විදිහට නැසී ගියාය නැසී යනවා කියලා දකින්නට පුළුවන් ඒ වගේම මේ කාමරාග පටිගතේ අනුසේ ධර්මයන් සම්පූර්ණයෙන්ම සේවී නිරුද්ධ වී යන්නේ මෙලෙසිනුයි මාගේ සිත තුළ මේවා නිරුද්ධ වී ගියේ මේ ආකාර දර්ශනයක් තුළින් ඒ කියන්නේ පැහැදිලිපත් අවබෝධයක් තුළින් ඒ කාමරාග පටික සංගෝජනයක් නැත්නම් ඒ අංශ ධර්මයන්ගේ සේවී යාම සිදුවන ආකාරය සිදු වී ගිය ආකාරය පැහැදිලිව ප්‍රත්‍යක්ෂයට දකින්නට පුළුවන් ඒ වගේම රූප රාග මාන උද්දච්ච අවිද්‍යාව වැනි සංගෝජ ධර්මයන් තිබෙනවා මේ සංගෝචන ධර්මයන් සේවී යන්නේ මෙහෙමයි නැත්නම් සේවී ගියේ මෙහෙමයි කියලා එවැනි කෙනෙකුට දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒවැයට දකින්නට පුළුවන් මේක තමයි අනිමිත්‍ය සමාධිය, මේක තමයි අප්‍රණීත සමාධිය, මේක තමයි ශුන්‍ය සමාධිය කියලා. එහෙම නැත්නම් මේක තමයි අනිමිත්‍ය විමුක්ඛය, මේක ශුන්‍ය විමුක්ඛය, මේක අප්‍රණීත විමුක්ඛය කියලා. ඒ විමුක්ඛය දකින්නට පුළුවන්. ඒවැයට දකින්නට පුළුවන් මේක තමයි නිර්වාණ ධාතුව කියන්නේ. මේක තමයි ඵල සමාධිය කියන්නේ. මේ නිර්වාණ ධාතුවේ යථාර්ථය මේකයි කියලා ඒව විදිමිත දකින්නට පත්තරසයෙන් අත්දකින්නට පුළුවන් අර මෝහයෙන් වැසිනු පුද්ගලයන් මාගේ නෙවෙයි ඒ මෝහයෙන් නැතිකල විකටිච්ඡය විගත මෝහේතු වීත මෝහේතු වීත මෝහ tattete පත්ව වෙනාට අර මෝහයෙන් යටපත් වූ කෙනා මේ සංසාරයේ නැවත නැවත ඉපදී යමින් සංසාරික දුකම අනුභව කරන ආකාරය ඔහුට දකින්නට පුළුවන් ප්‍රඥා ඇතින් ප්‍රඥාවත් කෙනෙකුට ඒක දකින්නවා අර වීත මෝහ tattete පත්ව එයා දකිනවා තමාගේ ජාතිය මේ විදියට සේවී යන අය ජාතිය මේ විදියට සේවී ගොස් තිබෙන අය ඒක නිසා නැවත ඉදීමක් මාගේ සිත තුළ නැත මේ දුකේ කෙලවරේ කියලා දකින්නට පුළුවන්කම ලැබෙනවා මේ විදියට බීත මෝහ tattete පත්වෝ කෙනෙකුගේ ගුණස්කන්ධයක් කියනවා නම් පැය 10ක් 15ක් නෙවෙයි දින ගාන තිස්සේ කතා කළත් නිමනවන අසීමිත ගුණස්කන්ධයක් තිබෙනවා මෙන්න මෙවැනි කෙනෙකුට දානයක් දීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය මහත්ඵලයි මහානිසංසයි කියන එක අමුතෙන් කියන්නට අවශ්‍ය දෙයක් නෙවෙයි ඊළඟ ගාථාවෙන් දක්වනා බුදුරජාණන් වහන්සේ දින දෝෂාණ කිත්තානි ඉච්ඡා දෝෂා අයම් පජා මේ ලෝකේ සත්‍ය යම් යම් දේවල් ලබා ගැනීම අපේක්ෂාවෙන් කැමැත්තෙන් ඉච්ඡාව කියන්නේ කැමැත්ත ආශාවෙන් සිටිනවා එමෙන් සිව්පසේ ලබා ගැනීමට හෝ තමන්ට අවශ්‍ය විවිධ දේවල් ලබා ගැනීමට ආශාවකින් කැමැත්තකින් සිටිනවා. එවැනි අයට යම් කිසි දෙයක් දීම තුළින් ලැබෙන පුණ්‍ය ශක්තිය අල්පයි. හරියට අර නිෂ්රු භූමියේ වගා කළ බීජෙන් ලැබෙන අස්වැන්න මදවන්නාසේ අරකින් ලැබෙන පුණ්‍ය ශක්තිය අල්පවන්නේ. එතකොට එහෙම නෙවෙයි තස්මා හේ විදිතේසෝ මේ ඉච්ඡාවන් සම්පූර්ණයෙන්ම අයින් කළ කෙනෙකුට යම් කිසි කෙනෙක් දානයක් දුන්නොත් එහෙම ඒකෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය අසීමිත වෙනවා විදිතේසෝ කියන්නේ ඉච්ඡාව සම්පූර්ණයෙන් නැති කළා කියන එක කිසිම අපේක්ෂාවක් නැහැ කිසිම බලාපොරොත්තුවක් නැහැ ලාභ අපේක්ෂාවක් නැහැ ඔය තමාගේ ජීවිතේ පවත්වාගෙන යාමට මේ සිව්පාය පරිස්කාර ධර්මයන් අවශ්‍ය වෙනවා ආහාර පාන බේතේ සිරුපී කරාදී අවශ්‍ය වෙනවා ඒවා තමාගේ අවශ්‍ය සිතාවේට ලබා ගන්නවා නමුත් ඒවා කෙරේ කිසිම ඇලීමක් නැතුව බැඳීමක් නැතුව ඒවා කෙරේ ගිජු වෙන්නේ නැතුව කෑදර භාවයකට පත්වන්නේ නැතුව ඒවා පරිභෝග කරන්නේ මේ ශාසන ප්‍රතිපත්ති පූර්ණේ කර ගැනීම සඳහා ඒවත් විශේෂ ශීලයක පිළිතලා කච්චසන්නිසිර ශීලයයි කියන ලබන ඒ ශීලයේ පිළිතලා ඒවා පරිභෝග කරන්නේ දෙවෙනි කෙනෙකුට යම් කිසි කෙනෙක් දානයක් දෙනවා නම් ඇත්ත වශයෙන්ම අර එක එක දේවල් ලබා ගැනීමට ආශාවෙන් කෑදරකමින් බලා සිටින දෙන දානයක් වගේ නෙවෙයි ඒක මහත්ඵල මානිසංස භාවයට පත්වනවාමයි. එතකොට මෙතනින් බුදුරජාණන් වහන්සේ විස්තරෙලින්ම ප්‍රකාශ කරන්නේ තස්මාහි වීත රාගේසු තස්මාහි වීත දෝෂේසු තස්මාහි වීත මෝහේසු තස්මාහි විගතිච්ඡේසු දෙන්නන් ඔත මහත්ඵලං කියන පද හතරෙන් වීත රාග වීත දෝෂ වීත මෝහ වීත ඉච්ඡා කියන කරුණු හතර. ඒ කියන්නේ ද්වේෂය නැති කළ රාගය නැති කළ ද්වේෂය නැති කළ මෝහය නැති කළ ඉච්ඡාව නැති කළ රහත් කෙනෙකුයි මෙතනින් දක්වන්නේ
අන්න එවැනි කෙනෙකුට දෙන ලද දානේ දින්නම් හෝති මහත්ඵලම් මහත්ඵලයි මහානිසංසයි කියලා දක්වා තිබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වෙන සූත්‍රයකින් දක්වලා තියෙනවා අඩුම ආසේ සෝවන්වත් වීමට උත්සාහ කරන කෙනෙකුට යම් කිසි කෙනෙක් දානයක් දුන්නොත් මේකෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය අසංකේය අප්‍රමේයයි කියලා. සෝතාපට්ටිපල සච්චිකිනේවයි පටිපන්නේ දානං දත්තා අසංකේය අප්‍රමේය දක්ිනා පාටි සංගිතබ්බා කියලා ඒ පාටිය දක්වා තිබෙන්නේ. සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීම සඳහා ඒ කියන්නේ සෝවාන් මාර්ගය ලැබලා තියෙන්නේ සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීම සඳහා යම් කිසි කෙනෙක් ප්‍රතිපන්නේ ප්‍රතිපත්ති පූර්ණය කරනවා නම් එවැනි කෙනෙකුට දානයක් දීමෙන් ලැබෙන පුණ්‍ය tattya අසංකේය අප්‍රමේය සංඛ්‍යාවකින් දක්වන්නට බෑ ප්‍රමාණයකින් මිනින්නට බෑ අප්‍රමාණ වූ පුණ්‍ය ශක්තිය ලැබෙන කෝපනවා දෝ සෝතාපන්නෝ එහෙමනම් සෝතාපට්ටි ඵලයේ සෝවාන් ඵලයේ සාක්ෂාත් කරපු කෙනෙකුට දුන්න පුණ්‍ය ශක්තිය ගැන කවර කතාවක්ද කියලා එහෙම දක්වපු පාඩක වෙනවා. ඔය දක්ින විභංග සූත්‍රයෙන් දක්වන පාඩයක් අපි ඉදිරිපත් කළේ. එතකොට ඒ සෝවාන් කෙනෙක්ට එහෙමනම් සකදාගාමි කෙනෙකුට දීමෙන් අනාගාමි කෙනෙකුට දීමෙන් රහත් වූ කෙනෙකුට දීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය ගැන අපිට හිතා ගන්නට පුළුවන්කම තිබෙනුන රෝණය කුයි තරම් පුණ්‍ය ශක්තියක්ද මේකෙන් ලැබෙන්නේ කියලා. ඒ නිසා දානයක් දීමේදී බොහෝ වෙලාවදී සිතට වැරදි අදහස් තියෙනවා. අද කාලේ බොහෝ කෙනෙකු මේ දීයගේ සිතතල තියෙනවා ඔය හාමුදුරුවන්ගේ දන් දෙනවට වැඩිය දසසිල් මෑණිවරුන්ගේ දන් දෙන එක උසස් කියලා. එහෙම නැත්නම් හාමුදුරුවන් දන් දෙන එකට වැඩිය හොඳයි ඔය අනාථ මඩමකට ගිහිල්ලා දන් දෙන එක. නැත්නම් ඔය පීටිපුර වැනි ළමා නිවාසයකට ගිහිල්ලා දන් දෙන එක ඊට වැඩිය උසස් වෙනක් ලැබෙනවා කියලා වැරදි දෘෂ්ටියක් තිබෙනවා. මේවට අනිවාර්යෙන්ම අපි කරුණා බුද්ධියෙන් යුතුව ගිහිල්ලා දන් දෙන්න ඕන. ඒකේ පා කියන කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. නමුත් දීයයට ඔය කියන ගුණධර්ම තියෙනවාද කියලා කල්පනා කරලා බලන්න. ඒ අය අර කුඩු මැටි සහිත නිසරු භූමි වගේ. මොකද රාගයෙන් බරිත වෙලා, ද්වේෂයෙන් බරිත වෙලා, මෝහයෙන් බරිත වෙලා, ඉච්ඡාවෙන් බරිත වෙලා කිසිම ආකාරයෙන් මේ දෙන තිපසේ අරගෙන, ඒ දානමාන ආදී අරගෙන මේ සංසාර දුකින් මිදීමට කටයුතු කරනවා නෙවෙයි, සංසාර දුකින් මිදීම සඳහා ලෝක සත්‍යයට අතීත දෙනවා නෙවෙයි, මෙලෝ යහපත පරලෝ යහපත ලෝක සත්‍යයට කියා දෙනවා නෙවෙයි, යටත් විශේෂයෙන් පංචිල් පද පාවත ආරක්ෂා කරනවා නෙවෙයි. නමුත් අපේ මිනිස්සු අපේ සිංහල මනුෂ්‍යයන්ගේ සිත තුළ තියෙන වැරදි ආකල්පයක් වැරදි අදහසක් මේ ඇයට දීමෙන් තමයි විශාල පිනක් ලැබෙන්නේ කියලා අවශ්‍යතාවය මත අවශ්‍ය භාවයෙන් මත ඒ අය කල්පනා කරන මේ ඇයට තමයි ඉතාම අවශ්‍ය. නමුත් අර තුටන දෝෂ රහිත කුඹරක් වගේ සස්සේක කුඹරක් වගේ කෙනෙකුට දානය දීමෙන් තමයි විශාල පුණ්‍ය ශක්තියක් ලැබෙන්නට ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපි දානය දීමේදී කරුණා බුද්ධියෙන් දන් දෙන්නට පුළුවන්. ඒ වගේ අනුග්‍රහ බුද්ධිය කියලා දක්වනවා. කියන්නේ කෙනෙකුට අනුග්‍රහයක් දැක්වීම සඳහා කරුණාවෙන් අපිට යමක් දන් දෙන්න පුළුවන්. තේ සංසප්තකෙත නැති බාරි කෙනෙකුට ඔය පීතිපුර ළමාපුර වැනි නිවාසවල සිටින අයට අනාථ මඩම්වල සිටින අයට ඒ අපි දෙන්නේ පූජා බුද්ධියකින් නේ ගරු හාමුදුරු කෙනෙකුට දෙනකොට සිල් මෑණි කෙනෙකුට උසස් සිල් මෑණි කෙනෙකුට දෙනකොට පූජා බුද්ධියෙන් දෙන්නේ. ඉතින් මෙතන කරුණු අදහස් දෙකක් කරුණාවෙන් දෙන එකක් සහ ගෞරව සම්ප්‍රයුක්තව පූජාවකින් යුතුව දෙන ධානයක් අනුව බලනකොට එතන අදහස් දෙකක් තිබෙනවා. ඒක නිසා අපි කරුණා බුද්ධියෙන් නැත්නම් අනුග්‍රහ බුද්ධියෙන් යුතුව ඒ ඇයට අපි දේවල් දෙීම කළ යුතුයි. එසේ කරන්නේ නැත්නම් ඒ ජීවිතයේ ඒ තැන් පවත්වාගෙන යන්නට බෑ. අනිවාර්යයෙන්ම කරන්නට ඕන. නමුත් තමන්ගේ සිත තුළ තියෙන මේ දාණය ගැන තියෙන වැරදි අවබෝධය අයින් කරගත යුතුයි කියන කාරණාව දැක්වීම සඳහායි අපි මේ කම ඉදිරිපත් කළේ. එතකොට එහෙම දාණය දීලා ඉවරලා ඒ දාණය එතනම නතර කරන්න තොඳ නැදුන්නාට පස්සේ ඒ ගැන නැවත නැවත සිහිපත් කරන්න දානං දත්තා තං ආරම්භ ලෝභෝ උප්පජ්ජති දෝෂෝ උප්පජ්ජති දිට්ඨි උප්පජ්ජති විචිකිච්ඡා උප්පජ්ජති ආදී වශයෙන් දැක්වෙන පාඩ තිබෙන දානයක් දීලා ඒ කර්මණු කරගෙන ලෝභයේ පසු ඇති වෙන්නට පුළුවන් මෙච්චර දුන්නේ අපරාධ මේක දේශයෙන් කරන්නට තිබුණා නේද මේ ඇයටත් මේ වගේ විදියට දන් දුන්නා නේද ආදී වශයෙන් විවිධාකාර ලෝභ සිටීලිය ඇති වන්නට පුළුවන්. නැත්නම් මේ දෙන්නවල දානෙන් ලැබෙන ලෞකික සැප සම්පත් භවභෝග සැප සම්පත් කෙරෙහි ලෝභ සාගත සිටීලිය ඇති කරගන්න පුළුවන්. මට අනාගත බහවලදී මේ දානීය පුණ්‍ය ශක්තිය තුළින් මෙහෙම මෙහෙම සැප සම්පත් ලැබෙනවායි කියලා ඒකකදී මේ දක්වා නොලැබූ අනාගතයේ ලැබෙන්න යන සැප සම්පත් ප්‍රාර්ථනා කරමින් ලෝභ සහගත සිතිවිලි ඇති කරගන්නට පුළුවන්.
ඒක නිසා එහෙම ඇති කරගන්නවා නම් එහෙම මේ පුණ්‍ය ශක්තිය ඒක තුළින් බාල වෙනවා. නැත්නම් ද්වේෂයක් ඇති වෙන්නත් පුළුවන් අපරාධ මෙයාට මෙහෙම කියලා නේද කියලා යම් කිසි සුළු වරදක් දැක්කට පස්සේ පවා අර දෙන ලද දාණය ඔක්කොම නිෂේධ කරමින් ඒකෙලි දෝෂ ද්වේෂාගත කටයුතු කරන අවස්ථානන්තයක් තිබෙනවා. බොහෝ ලෝක සත්‍යය දකින්නේ කෙනෙකුගේ සිත තුළ තියෙන මහා ගුණස්කන්ධයකට වඩා ඉතා සුළු අල්ප වූ නරකයක් තියෙනවා නම් ඒක තමයි සාමාන්‍ය ලෝක සත්‍යය දකින්නේ. ඉක්මනට ඒක පේන්නේත් එහෙමයි. අපි පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ කියපු උපමාවක් තියෙනවා. මහා විශාල පළුවන් ලක් පෙන්වලා සුදු තිතක් තියලා ළමයින්ගෙන් අහනවා මොනවද ළමින්නේ උඹලට පේන්නේ? හැම ළමයෙක්ම කියන්නේ සුදු තිතක් පේනවා සුදු තිතක් පේනවා කියලා. ඇයි ළමින්නේ උඹලට මහා විශාල මේ කළු ලෑල්ල තියෙන්නේ උඹලට පේන්නේ සුදු තිත පමණද? කියන එතෙන්දි ප්‍රශ්නයක් නැගෙනවා. ඒ වගේ තමයි ලෝක සත්‍යය ඊතර සුදු තිත ඊතර පුංචි වරදක් පවා මහා විශාල වශයෙන් කෙනෙකුෙන් ගන්නවා. අර තියෙන මහා ගුණස්කන්ධ දහස් ගණන් දසදහස් ගණන් ගුණස්කන්ධයන් තිබෙන්නත් පුළුවන්. එහෙනම් දශමයක වෙන මේ වරද තියෙන්නත් පුළුවන්. අර වරද ලෝකෝට ඊතාවගෙන ඉවරෙලා ඊට පස්සේ දෝෂ ආරෝපණය කරන අවස්ථාවක් තියෙනවා දන් දීලා ඉවරෙලා. දානන් දත්තා සංආරබ්බ දෝෂ උප්පජ්ජති. විචිකිච්ඡා උප්පජ්ජ සමහර විට සැක පහල කරන්නට පුළුවන් මේ ඇසිල්වද්ද ගුණවද්ද ධ්‍යාන සම්පද මාර්ගඵල තියෙනවාද ඔය වාගේ උසස් ගුණ ධම්ම තියෙනවාද ආදී වශයෙන් සැක පහල කරගන්නට පුළුවන්. එහෙම කළොත් එහෙම කරන ලද කුසලයේ විපාක සත්‍ය බාල කරගන්නවා තමන්ගේම නොදත්තම නිසා. එහෙම නෙවෙයි ඒ දාණය දීලා ඉගෙන නැවත නැවත සිත සිතා සතුරු වන්නට ඕන. මෙවැනි දානයක් දුන්නා මේකෙන් මේ වාගේ පුණ්‍ය ශක්තිය ලැබෙනවා. මේ පුණ්‍ය ශක්තියෙන් තුලින් මට ලැබෙන ලෞකික භවෝග ශක් සම්පත් පාදක කරගෙන ඒකාන්තයෙන්ම නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගන්නට ඕනම ඒ ලැබෙන ලෞකික භවෝග ශක් සම්පත් ඒකාන්ත වශයෙන්ම නිවන් සුව ලබා ගැනීමට අවශ්‍ය ගුණධර්ම පූර්ණ කර ගැනීමට මට උපයෝගී කරගන්නට ලැබේවා ආදී වශයෙන් සිතමින් ඒ ගැන සිත සිතා සතුටු වන්නට ඕන. එහෙම සතුටු වීම තමයි කළ යුතු වන්නේ. එතකොට තමයි අර කලින් කරන ලද දානේ පුණ්‍ය ශක්තිය තව තවත් මහත්ඵල මහානිසංස භාවයට පත් වෙන්නේ. එතකොට ඒව උත්කෘෂ්ඨ කුසල් භාවයට පත් වෙනවා. මේ දෙයට වැඩියට හිතන්නට හොඳ නෑ. නිවර්දි ආකාරයෙන් හිතන්නට ඕන. දානයන් පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටියක පිටලා යම් කෙනෙක් දානයක් දෙනවා නම් ඒකෙන් ලැබෙන විපාක ශක්තිය අල්පයි. ඉතින් මේ කරුණ අවබෝධ කරගැනීමේ පිදීම ඒ කියන්නේ මේ දානයන් දීමෙන් ලැබෙන විපාක ශක්තිය රඳා පවතින්නේ මේ කරුණ මතයි කියන කරුණ ගැන පැහැදිලි අවබෝධයක් ලබාගෙන සිටීම නිසා කෙනෙකුට දානයක් දීමේදී එවැනි ගුණධර්මයෙන් යුත කෙනෙකුට දානයක් දෙනවනට විශේෂයෙන්ම හිතා ගන්නට පුළුවන් ඒකෙන් ලැබෙන විපාක ශක්තිය මෙතකයි මහත්ඵල මහානිසංස භාවයට දැත්වෙන අසීමිත එකක් කියලා. එතකොට ඒ අයගේ සිත් තුළ ඇති වෙන ශ්‍රද්ධාව අධික වෙනවා, භක්තිය ගෞරවය අධික වෙනවා, චේතනාව ඉතා ප්‍රබල වෙනවා. ඒ වගේම මේ කුසල පාශික චෛත්‍ය ධර්මයන් ප්‍රබල තත්ත්වයෙන් තමයි සිත තුළ ඇති වෙනවා. අන්න ඒ තුළින් ඒ ඇයට විශාල පුණ්‍ය සත්‍යයක් ඇති කර ගන්නට පුළුවන්. ඔය නොදත් කෙනෙක් ඒ කරුණ ගැන නොදත් කෙනෙක් දානයක් දෙනවාට වඩා ඒවා පෙරි දන්නා කෙනෙක් දෙන දානය ඇත්තෙන්ම මහත්ඵලයි මහානිසංසයි. එතකොට මේ දක්වා මේ ඇයට කිව්වේ අපි බුදුරජාණන් වහන්සේ කියන ලද ගාථා හතරක සරල අදහස. ඒ කියන්නේ තින දෝෂාණ කෙත්තාණි රාග දෝෂා යම් පජා දෝෂ දෝෂ අයම් පජා මෝහ දෝෂ අයම් පජා ඉච්ඡා දෝෂ අයම් පජා. මේ ලෝකේ සත්‍යෝ හරියට නිසරු භූමි වගේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඉච්ඡාවෙන් විවිධ කෙලෙස් වලින් පීඩිත වෙලා ඉන්නේ. සිත කැකෑරෙනවා නැත්නම් සිත අපිරිසුදු භාවයට පත් වෙලා තියෙනවා. හරියට පිරිසුදු ජලයක් මඩ වතුරකින් මඩවලා තියෙනවා වගේ දුගනාමන ජීකෙන් දුගනාමනවා වගේ එයාගේ සිත කෙලෙස් වලින් මඩවලා තියෙන කෙලෙස් වලින් දුගනාමන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙවැනි කෙනෙකුට දානයක් දීමෙන් ලැබෙන විපාක ශක්තිය අර නිසරු භූමියේ වගා කළ දේකින් ලැබෙන බීජයකින් ලැබෙන අස්සන්න මදවන්නාසේ අල්ප වූ විපාක සත්‍යයක් මද වූ විපාක සත්‍යයක්. තස්මායි වේත රාගේසු තස්මායි වේත දෝෂේසු වේත මෝහේසු විගතිච්ඡේසු දින්නම් ඕති මාප්පලං. එමේසා වේත රාග වේත දෝෂ වේත මෝහ වේත ඉච්ඡා කියන කරුණු හතරෙන් යුත කෙනෙකුට යම් කෙනෙක් දානයක් දුන්නොත් අර ශස්ත්‍රීක කුඹරක වගා කර අස්සන්නසේ මහත්ඵල මහානිසංස භාවයට ඒ පුණ්‍ය ශක්තිය පත් වෙනවා. ඒකට හේතු රාශියක් තියෙනවා. මොකද ඒ අයගේ සිත පිරිසුදු සිත තුළ කෙලෙස් ධර්ම වාගේ වල් පැලැටි ගහන වෙලා තියෙනවා වාගේ කෙලෙස් වලින් ගහන වෙලා නැහැ.
විවිධාකාර සංස්කාර චිත්ත සංස්කාර ධර්ම වලින් තහන් වෙලා නැහැ සිට පිරිසුදු භාවයට පත්වලා තියෙන්නේ. ඒ වගේම රාග ද්වේෂ මෝහ ආදීන් චිත්ත තැවෙනවා නෙවෙයි, දැවෙනවා නෙවෙයි, පිච්චෙනවා නෙවෙයි. ඒ ඇගේ චිත්ත කරුණාවෙන් තෙත්ලා මුදිතාවෙන් තෙත්ලා මෛත්‍රයෙන් තෙත්ලා ඒ සීති භූතෝ ස්මිනිබ්බුතෝ කියලා තියෙනවා. කෙලෙස් නිවීම නිසා සිත සීතල භාවයට පත්වලා තියෙන්නේ. ඊට අමතර එවැනි කෙනෙකුගේ චිත්ත පෝෂිත වෙලා තියෙනවා. බුදුපසේ බුදුමහරහත් මහෝත්තමයන්න් වහන්සේලාගේ චිත්ත පෝෂිත වූ විශිෂ්ට ලෝකෝත්තර ධර්මයන් ලබා දීමට උපකාර වන ගුණ ධර්ම වලින් විශේෂයෙන්ම සත්‍යස් බෝධිපාශක ධර්ම වලින් සතර සතිපට්ඨාන සම්මප්පාදාන ඉද්ධපාද පංචින්දියන් පංචබල සත්බෝධංග ආර්ය අෂ්ටාංග මාර්ගය වැනි ගුණ ධර්ම වලින් පෝෂිත වෙලා තියෙනවා. ඒ තමතර ඒ අයගේ චිත්ත තුළ ප්‍රඥාන් විනිවිද දැකිය යුතු ධර්ම තියෙනවා. අභිඤ්ඤේ අභිඤ්ඤාතං කියන්නේ විශේෂ ඥානයෙන් දැකිය යුතු ධර්ම තියෙනවා. ඒ විශේෂ ඥානයෙන් දැකිය යුතු විශාල ධම්මස්කන්ධයන් අවබෝධ කරගෙන සිටා මෙම නිසා එවැනි කෙනෙකුට දානයක් දීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය මහත්ඵලයි මහානිසංසයි කියන ඒ ගාථා හතරේ සරල අදහසයි. අපි ඉදිරිපත් කළේ මේක දෙය ඉදිරිපත් කළේ දිව්‍ය ලෝකයේ අල්පේශ ශාක්‍ය සහ මහේ ශාක්‍ය දෙවිවරු දෙදෙනෙක් කරුණු කරමනින් කියලා ඒ පොත්වල දක්වා තිබෙනවා. එතකොට මේ කරුණු දැන ගැනීම තුළින් මේටත් මේ දිව්‍යයේදී දානමාන ආදී කවලකට දානමාන ආදී දුන්නත් ඒ දෙන අවස්ථාවේදී තමාගේ පුණ්‍ය ශක්තිය ගැන මන අවබෝධයක් ඇතුව ප්‍රඥා සම්ප්‍රයුක්ත දාන දෙන්නට පුළුවන් ශක්තිය ඇති වෙනවා ඇති. ප්‍රඥා සම්ප්‍රයුක්ත කියන්නේ නුවණ ඇතුව මෝඩකමට දෙන්නන් වාලේ දෙනවා නෙවෙයි, ඥාන සම්ප්‍රයුක්ත ප්‍රඥා සම්ප්‍රයුක්ත දානෙ දීමෙන් ලැබෙන විපාකයත් ඒකාන්ත වශයෙන් ප්‍රඥා සම්ප්‍රයුක්ත විපාකයක් වෙනවා. කුසල් කීමේදී ඥාන සම්ප්‍රයුක්ත වත් කරන්නට පුළුවන්, ඥානීය නොවේදී ඥාන විප්‍රයුක්ත වත් කරන්නට පුළුවන්. ඒක නිසා ඥාන සම්ප්‍රයුක්ත කුසල් කීමේ ශක්තිය ලැබෙනවා ඇති. එතකොට ඒ ආකාරයෙන් දානයක් දීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තිය මහත්ඵල මහානිසංස භාවයට පත් වෙන ඒ දෙමින ලෞකික සත්සම්පත් භවෝග සත්සම්පත් පාදක කරගෙන නිවන් යාමට අවශ්‍ය ගුණධර්ම සම්පූර්ණ කරන්නට පුළුවන් වෙනවා. ඒසේ ගුණධර්ම දිනු කර ගැනීම තුළින් මේ ඇත්ත චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන මේ සංසාර දුක නිම කරන්නට පුළුවන් ශක්තිය ලැබෙන අවශ්‍යම වේවා කියලා ආශිර්වාද කරා. මේ කෙටියන් ශාස්ත්‍රාව මෙතනින් නිම කරන්නම්. දැන් අපි දෙවියන් දෙපින් දෙමු ආකාශත්තාජි කියන පාටිය කියමු. ආකාශත්තාජි මුම්මන්තා දේවානාගා මහෙද්නිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන් ලක්ඛන්ද සාසනං. ආකාශත්තාජි මුම්මන්තා දේවානාගා මහෙද්නිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන් ලක්ඛන්ද දේශනං. ආකාශත්තාජි මුම්මන්තා දේවානාගා මහෙද්නිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චනන් ලක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනිකානි මිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ ක්ලේශීලම් කුසල සත්‍යං යේගේ මෙලෝ යහපතසල් සේවා පරලෝ යහපතත් පෙත්තේවා නිවනේ සැලසීමෙන් මේ කුසල හේතු උපනිශ්‍රේ වේවා. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත් මේ වචනතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමෙන්ජතු සුපත්තේවා නිවන්.